මේ කොරෝනා වසංගතයේ බරපතල ගෝලීය වසංගතයක්. අපේ රජයේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ අංශ සමග එය මැඩලීම සඳහා විශාල මෙහෙයක් ඉටු කරනවා. මේ වෙනකන් සාර්ථකව ඒ මර්ධනය කරගෙන යනවා. නමුත් ඒක රජයට විතරක් තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. පොදු ජනතාව හැටියට අපෙන් මේ සඳහා ඉටු විය යුතු ලොකු යුතුකමක් තියෙනවා මේ කොරෝනා වසංගතයට එරෙහිව කරන සටන ජයගන්නන. මේ සඳහා අපිට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්. ගෙදරට වෙලා ඉන්න, සමාජයෙන් ඈත් වෙලා ඉන්න. අපි ලාංකිකව හැටියට අපි පුරුදු වෙලා තියෙනවා සමාජයේ කතා බහ කරලා, යාළුවෝ ඥාතීන් හම්බෙලා, හිතවතුන් හම්බෙලා කතා බහ කරන්න, ආගිය තොරතුරු කතා කරන්න. ඒත් ඊළඟ සති දෙක අතිශය තීරණාත්මකයි. ඒ නිසා අපි කළ යුත්තේ ගෙදරට වෙලා ඉන්න. අර ගමේ භාෂාවෙන් කියනවනම් අතේ දුරින් ඉන්න, ලෙංගතුකම ඈතින් අතේ දුරින් තියාගන්න. මේක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. අපි ඒක නොකරොත් මේ සටන ජයගන්න බෑ. අනිත් පැත්තෙන් මේ කොරෝනා වෛරසය මහා බරපතල චණ්ඩියෙක් කියලා කිව්වට ඒකේ දුර්වලතා කීපයක් තියෙනවා. එකක් තමයි කොරෝනා වෛරසය අපේ ගෙදරට එන්නේ නැහැ, අපි එළියට ගිහිල්ලා ගෙදරට ගෙනාවේ නැත්තම්. ඒ නිසා අපි ගෙදර හිටියොත් කොරෝනා අපේ ගෙදරට එන්නේ නැහැ. අනිත් එක තමයි ඔය මහා කයිවාරු ගහන කොරෝනා වෛරසයට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26-27 වඩා ඉන්න බෑ. එහෙම වුණොත් විනාශ වෙලා යනවා. එළියේ අවුවේ පීචි පීචි කොරෝනා වෛරසය තනියෙන් ඉන්නේ නැහැ, විනාශ වෙලා යනවා. ඒකට අපි ඒකට ඉඩ දීලා අපි ගෙදරටලා ඉමු. අපි ගෙදරටලා හිටියොත් අපිට අනාගතයේ සුබයි. එහෙම නැත්නම් අපිට මේ සටන ජයගන්න බෑ. අපි ජනතාව හැටියට මේ සඳහා කළ යුත්තේ ගෙදරට වෙලා අතේ දුරින් ඉන්න එක.